83 ජූලි කලබල කියලා සඳහන් කරන සාමාන්‍ය සඳහන් කරන සිද්ධි කියන්නේ කොළඹ කඩ ගිනි තියෙන එක හා කොළඹ හාවට ප්‍රදේශවල දෙමළ ජනතාවට පහර දීම මගේ අදහස ඇටියට ඒක හදිසියේ මේ යාපනයේ යුද්ධ හමුදාවේ සොල්දාදෝ 13ක් මැරිලා යාගේ ඒගොල්ලන්ගේ මිනිය ගෙනල්ලා ඇති වුණු ක්ෂණික ප්‍රකෝප වීමක් නෙවෙයි. ඒකට සෑහෙන කාලයකට පෙර අවුරුදු 2-3ක් ඉඳලා විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා මිනිස්සු සිගැන්වීම් ආදිය සිද්ධ වෙලා උච්ච ස්ථානය ඒක පොපුරාගිය අවස්ථාවක් තමයි ඔය අපි අද දක්වන ජූලි කලබල කියන එක. ඒකින්ද මේ ජූලි කලබල කියලා ඒ කාලේ සිද්ධ වෙච්ච ගිනි තැබීම් මිනිමැරීම් බන්ධනාගාර හිරකාරයන් දෙපාරක් ඝාතනය කිරීම් ආදිය පමණක් සලකන එක එක්තරා විදිහක නොමග යැවීම මිනිස්සු හදිසියේ කෝප වෙලා දෙමළ මිනිසුන්ට පහර දුන්නා කියන නොමග යැවීමකට විතරක් නෙමේ සමහරලාට යථාර්ථත්වය විකෘති කිරීමකුත් වෙනවා. මොකද මා දන්න බොහෝ සිංහල අය තම තමන්ට පොළු පුළුවන් හැටියට දෙමළ මිත්‍රයන් සමහරලාට මිත්‍රයන් නොවන නාඳුනන අය පවා ආරක්ෂා කිරීමකුත් සිද්ධ වුණා. ප්‍රධාන වශයෙන් අපි අද මං හිතන්නේ ඒක රහසක් නෙමෙයි මේ කලබල හා ඒවාට පෙළඹුණු ඒවාට පොළඹවපු ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් සිරිල් මැතිවමාත්මයාගේ මේ සිංහල ජාතිය ආරක්ෂා කරගැනීමේ ව්‍යාපාරය කියලා ගෙනිච්ච වැඩපිළිවෙල තුළ ඒක තමයි මිනිස්සු පොළඹවන්නට තිබුණ දේ. එතකොට සමහර කඩ උදාහරණයකට මේ බම්බලපිටියේ තියෙන ශාන්ති විහාර මේ වගේ වට පහර දුන්නම ඒ අය දැන්නේ දැම්මා අපි දෙමළ නෙමෙයි කියලා. සමහර මේ කඩ දෙපැත්තේ තියෙන සිංහල කඩ බේරලා මැද්දේ තියෙන දෙමළ කඩේ ගිනි තියලා මංකොල්ල කෑම් සිද්ධ වෙලා තියෙනවා. එතකොට තව මේ ලයිස්තු අරගෙන මිනිස්සුන් හොයාගෙන යන්න ගියා. කුමාර සූරිය මහත්මයා ආයේ කාලේ ඊට පෙර ආතුව ආණ්ඩුවේ තැපැල් ඇමති ඇටේදී මේ දෙහිවල වැල්ලවත්ත ඇටේදී එයාගේ ගියත් හොයාගෙන ගිහලා පහර දෙීම සිද්ධ වුණා. එයාගේ ජීවිතය ගැලවුණේ මේ වාසනාවකට වගේ මැදිහත් වීමකින්. ඉතින් මේ වතුල පිටිපස්සෙන් තිබුණා පැලපවීමක් දෙමළ විරෝධය. එතකොට මේ දෙමළ අය නැගෙනහිර උතුරේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරනවා සිංහලයන්ට පහර දෙනවා කියන කතන්දර තිබුණා. එතකොට වැල්ලවත්තේ දෙමළ අය ඉවත් කරන්න ඕනා කියන කතන්දරේ රජයේ කාර්යාලවල පවා එලිපිට වගේ මිනිස්සු ගිය කී තිබුණා. වැණි පසුතලයක් ඇතුලේ තමයි පහර දීම සිද්ධ වුණේ. නමුත් දැන් අද ඒවකට ඒ පහර දීම වෙනකොට ප්‍රකෝප කිරීම කියලා තිබුණ ඒවා ප්‍රමාණය දෙමළ ජනතාව දෙමළ සංවිධාන වශයෙන් සිංහලයන්ව ප්‍රකෝප කිරීම කියලා දීන ඒවා මේ එක්ක බොරු. එහෙම නැත්නම් ඉතාම අල්ප ප්‍රමාණය. අද බෝම්බ පිපිරීම ආදිය සිද්ධ වෙනවා. එතකොට එදා යම් බලවේගයක් හිටියා නම් සිංහල ජාතිවාදයේ අවසන් විශේෂයෙන් දෙමළ ජනතාවට විරුද්ධව ඒවා නිකන් සැඟවිලා කරපුවා. අද එළිපිට සංවිධාන තියෙනවා. ඒවා මේ පෝස්ටර් අලවනවා, රැස්වීම් තියෙනවා, රූපවාහිනී මාධ්‍ය භාවිතා කරනවා. මෙහෙම ප්‍රකෝප වීම වෙනවා. ඒ අතරතුර අනිත් පැත්තෙන්
බෝම්බ පිපිරීම ආදී දේවල් සිද්ධ වෙනවා. ඒකින්ද මගේ පිළිගැනීම අසෝතුණා වගේ දෙයක් එක්තරා ප්‍රමාණයකට රාජ්‍ය ආරක්ෂක සේවා හා පොලිසිය අහක බලා ගන්න යෑම ඉදීම අනුග්‍රහයක් නොදැක්වීම නැතුව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එවැනි දෙයක් හැවල් වුණොත් නවත්තන්න බලවේගයකුත් විශේෂයෙන් දේශපාලන ව්‍යාපාරයක් සමාජ ව්‍යාපාරයක් මේවට විරුද්ධව කතා කරන නැති එක අනතුරුදායකයි. මොකද එක පැත්තකින් මේවා අවශ්‍යන්න ව්‍යාපාර තියෙනවා, ඒවා එළිපිට වැඩ කරනවා, අනිත් පැත්තෙන් මහජනතාව බස්වල කෝච්චිවල විවිධ තැන්වල බෝම්බ වලට අහු වෙලා මිනිසුන් තුළ බයක් ඇති වෙනවා. ඒ බයත් එක්ක යම් සංවිධානාත්මක පිරිසකට හැකියාවක් නැහැ කියලා අපිට එකෙල්ලේ කියන්න බෑ. නැවත එවැනි දෙයක් අවසන්. ඉතින් ඒකින්ද රජයෙන් හෝ රජයේ ආරක්ෂක සේවාවල් වලින් මෙයා වළක්වන්න බලාගෙන ඉන්නවට අමතර සාමාන්‍ය ජනතාව පුරවැසියන් මේ වගේ එකක් ගැන අවධානයෙන් ක්‍රියාශීලීව ජාතිවාදයට එරෙහිව කටයුතු කිරීමේ අත්‍යවශ්‍ය හා හදිසි අවශ්‍යතාවයක් තියෙනවා කියන එකයි මගේ පිළිගැනීම.